පුච්චපාද කොරලයාගම සරණතිස්ස ගෞරවනයෙන් සාමිට් වහන්සේ අපි සියලු දෙනාමෙක්ව සාධුනාධ පවත්පා පිළි ගනිමු. සාදුසාසා. විදේශවගතව වෙසෙන ශ්‍රී ජයම්පති රත්නාක මහතා පුෂ්පා රත්නායක මහත්මිය හසිත අනෝපම රත්නායක කවදු දිනූපම රත්නායික සහ සියබලාපේ දකුණ පදංචි හල්ලයා නි ුමරෙිමහත්ම ඇතුළු පිුවත් පිඩිස් සයුතු වූ සදර්ම දේශනාව මෙෙලෙසසි මුළු ලකයටටම සල්ලි ේතනය කරන්නට පින්බර දායකත්වේගෙන කටයුතු කරන්නේ. එසේ නම් අපකෙරේ මහ අනුකම්පාාවෙන් මෙතැන සිට සදධරම දේශනාපවත් පන්නට ගෞරවනය ස්වාමිට් වහන්සේ ටහරාධනා කරනවා. සාධූසාදූසාූ සමන්හාචක්කවාලි සු අත්‍රාගච්. සන්තු දීවතා සද්හම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්ත ධම්මස් සවනෙ කාලු අයං බදන්ත නමුතස්ස භගවතු වර හතු සබ්බ ධම්මි සු අප ටිහතඥනචස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්ස භග වතු වරහතු සබබ ධම්මි සු අපටිহাතඥ නචස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසායදස්සෙ සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්ම රාජස්ස දම්මසාමිස. gata sababanyuunu sama sammbද namuota භග watwara sabdhami supati hatnya necara das harawi saරjeවිar das Sab satu තමස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්ධස්සේ සද්ධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවිං යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්මගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරඩත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගණ්ඩත් ධර්මාණු කූලව නිවැරදිව සකස් කරගත්ත මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවායිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරයෙන් එතරවීම මේ උතුම් පින්කංගල ප්‍රධාන බලාපොරොත්තුවයි. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලම එයාකාරයම මුදුන් පත් කර ගැනීම සඳහා මෙඋතුම් වූ ධර්මදානානි සංසයත් සද්ධර්මශ ්‍රභනානි සංසයත් ඔබ සියල දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතන අද ධර්මදේශනාවේ මාතෘු කාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යිතුන් වහසේ දේශනා කොට වදාල ධම්ම පද පාලයේ පින්තන බාලවර්ගයෙහි සඳහන් වෙලා තියෙන තවත් එක ගාථරථනයක් ඒ ගාථරථනය තමයි නතංකම්මං කතං සාදූ යංකත්වා අනුතප්පති යස්ස අස්සු මුකහෝරෝදන් විපාකං පටිසේවති කියනව ගාථ රතනේ මේ ගාතාරථනය සරල තේරුම තමයි යම් කෙනෙක් නතංකම්මං කතං සාධූ යම් කටයුත්තක් කරලා ඉගරවෙන කොටේ තමන් කරපු කාරී පිළිබඳව යම් දවසක ආපහු කල්පනා කරනකොට තමන් ඇස්සනට කඳුලු නැගෙනවන එවන් වැඩ කරන්න්න එපා කියලයි මේ සඳහන් කරන්න. අපි යම් ක්‍රියාවක් කරලා පස්සේ ඒ ක්‍රියාව ගැන ආපහු කල්පනා කරනකොට නෙතඟට කඳුලක් එෙනවනම් එවන් දේවල් කරන්න එපා කියනෙක භාගිතුන් වහසේ දේශනා කරන. ඔය කාරර්ණාව පදනම් කරගෙන මේ දේශනාව සිද්ධ කරන්නේ කුමන හේතුවක් නිසාද අපේ භාගිතුන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාම වැඩඉන්න කාල්ලි සාමාන්‍යෙන් බුදුරජාණන් වහන්සගේ සිරිතක් තියෙනවන්නේ දවසකට දෙපාරක් මහාකරුණා සමාපත්තියට සමහදිනෝ එ උදේටයි හවසටයි විශේෂයෙන් භාගිතුන් වහසේගෙන් මේ උදේවරුවේ කාටද පිහිටක් වුවමනා. භාගිතුන් වහන්සේගේ පිහිටක් ලබන්ඩ කාටද හේතු සම්පත්තියෙන්න්නේ. මේ හවස්කාලි කාටද භාගිතුන් වහසගේ පිහිටක් වුවොමනා. මෙන මේ කාරණාටික බලනෝ. ති විශේෂයෙන් භාගිතුන් වහන්සේගේ පිහිටක් ලබන්ඩ සසර පින් ඇති කෙනෙක් භාගිතුන් වොහසගේ කරුණා නැතින් දකිනවා. ආං එවන් වූ පුද්ගලයක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ සතපුම් සිය ගනන් දහස් ගනන් නමුත් පයින්වඩිනවා ඒ පුගෙලට යහපතක් වෙනවන ඉති එදත් බුදුරජාණන් වහන්සේ මෙ උදේකාලේ ලෝකදහතුව බලා වධාරණකොට අහිංසක ගොවියෙක් තමයි දැක්කේ ඉදි භාගිතුන් වහසේ අරමුණු කලාා මේ ගොවිය දැක්කේ ඇයි ඇද හේතු කාරණ කීපයක් තියෙනවා මේ ගොවයා අද මරණ දඬුවමට නියම වෙනවා හැබැයි ගොවිය අ එක දන්නවාද ගොවිය දන්න නෑ නමුත් භාගිතුන් වහන්සේ අද දවසේ ගොවිියට මොන ගැහුණුත් තමන් හොරෙක් හැටියට ඔප්පු කරලා මරණ දණඩනයට නියම කරන වෙලාවේ තමන්ගේ එකම ගැලවුම් කාරයා තමන්ගේ එකම ශාක්ෂී කාරයා බවට මේ ගොවයා තමන් වහන්සේවතියාගන්නවා. ඉ භාගිතුන් වහන්සේ ශාක්ෂි කාරයක් කල සඳහන් කර හම නැත්තං තමන්ගේ නිවැරදි බවට ශාක්ෂීය භාගිතුන් වහස කෙල සඳහන් කර හම ඔහුටය කවදාවත් මරණ දැන්ුවුම් හම්බ වෙන්නන්නේ මෙවන් සිද්ිකට. ඒ වගේ මේ ගොවිට හේතු සම්පත්තියෙනවා භාගිතුන් වහසේ මොන ගැහුණොත් අදම සතරපායයික් මිදෙන්ට. එන ගොහුගේ ජීවිතේ රැකෙන්නෙත් සතරාපායිෙන් මිදෙන්නෙත් භාගිතුන් වහසේ නිසාමතමයි. ඒනිසා බුදුරජාණන් වහන්සේ උදේ කාලෙ පාතරාසි වුරු අරගෙන අග්‍රෝපස්ථායිකයන් වහන්සෙත් එක්ක පිණ්ඩ පාතට පිටත්වා. ඇැබ පිට පාති වඩින්නේ අර ගොවියගේ කුඹරහරහා. කලින් දවස රෑ සැවත් නෝර එක ඉසුරුමත් කුලයක් ඉසුරුමත් ගෙදරක් හොරු බිඳලා. සාමාන්‍යෙන් නුවර තියෙනවා වාසල් පවුරු දෙකක්. අතීත නගර සැලස්ම එහෙමයි. අපිට වඩ ගොඩක් දියුණු ඉන්නේ. මුල්ලු නගරේම වටේට බැඳපුූ ප්‍රාකාරයක් තියෙනවා අපිටද ඉති කොහොමුද නුවරක් වටට ප්‍රාකාරය බඳන්න කියලන්නේ නමුත් ඒකාලේ නගරවටේට ප්‍රාකාර දෙකක් තියෙනවා එකක් තමයි බාහිර ප්‍රාකාරය අනික තමයි ඇතුල් ප්‍රාකාරය එදර මෙන්න මේ ඇතුල් ප්‍රාකාරය මෙන මේ කොටසට තමයි අපි ඔ වැඩිපුරන්තක් පුරේ කියල කියන්නේ ැයි ඉතර තරම මතක් කරලත් තියෙනවා මේ අන්තස්පුරේ කියල කියහම අපිළඟ වැරදිියවබෝධිකුත් තියනවා අන්තපුරේ කියල කියෙනෙ රජිරුවන්ට බිසෝවරු ගොඩක් ඉන්නවා ඒ බිසෝවරු ජීවත්වෙන ප්‍රදේශයේ නැ තමයි මේ අන්තක්පුරේ කියෙන් කියලා. නෑ පිනතින අන්තක්පුරේ කියලෙනෙ ඇතුල් නගරය කියන අර අදහස මේ ඇතුල් නගරේ තමයි රජී විශේෂ පුද්ගලයයින්නේ. ම රජරු ඉන්නෙ ඇතුන් නගැර තමයි එදට සිටුවරු ඉළඟට ඇමතිවරු සේනාපතිවරු ඇමතිවරුන්ගේ භාරියාවූ ඒ ගොල්ලන්ගේ පවුල්වලාය රාජ පෙළපතේ අනික් අය මෙ සියලු දෙනාම අධ්‍යරක්ෂිතව ඉන්න කලාපේ තමයි අන්තක්පුරේ කියල කියන්නේ ද ඒ වගේ ඇතුල් නගරයේ වෙන්කරපු බාහිර නගරයේ වෙන්කරපු ප්‍රාකාර දෙකක් තියෙනවා ඒ බාහිර නගරයේ ප්‍රාකාර හවස වහනට වහන වෙලාවක් තියෙනවා. මෙන මේ වෙලාවට වාසල් පවුරු වහනවා කියලා. හැබැයි වාසල් පවුරු වැැහුවට පස්සේ තවත් රජෙක් ඇවිල්ල කතා කළත් මේ පවුරුුවරින්නේ අරින්න පහුවදා උදේටම තමා. කොසල් මහරජ්ජිරූ අම්බලමක මියදුනෙත්තේ නිසානේ එ හේතු ගොඩක් තියෙනවා ඉති කොසල් රජිරුවත් එන්නේ අජාසත්ත රජිරු හොයාගෙනඉති එනකොට වාසල් පවුරවා අ හලා මං අහවලා අජාසත්්‍ය කියන්නේ මගේ මුණපුරා එන්න මට යන්ඩ දෙන්න කියෙලා එහෙම කතා කලා කියලායි මේ දොරවා ලරරින්නෑ ඇහවට පස්ස. ඇති එනිසා කොසල් රජිරුවන්ට අම්බල මෙම සීතල වැඩි වෙලා මියදෙන්න්න සිද්ධ වෙන. ඉ දැන් නගරයට ඇතුල්වෙන්ට බැහැනේ පවරු ඇහ්වා හම. අන්න ඒක නිසා මේ හොරු නගරයට යන්න තෝරගන්නේ නගරේ තියන වතුර බැහැ යන හොර වූවා. මේ හොරව්වදිග ගිහිල්ල තමයි නගරයට ඇතුල්වෙන්නේ. ඇතුලෙලාස අර ධනපතියගෙනනිවස බිඳලා රංගරිදී මුතුමැනිෙක් ආදී සියල්ලම කොල්ලකා ගන්නවා. හොරු අතර හිටියා ඔවුන්ගේ කාපු තවත් හොරි. මේ හොරාට ඇදගෙන ඇදගෙන යනකොට කහාවන්නු දහසක් වෙන්කරල බැඳපු මල්ලක්කම්බුණා ඒකාවනු දහක් තියෙනවා. අනික් හොරුන්ටත් නොපෙනීම මොහු මේ කහවනු පොදිය ඔඩක්කුේ හඟගත්තා එදැන් හොරුව අතරෙත් හොරෙකින් දල තියෙනවා දී එතකොට දැන් සියලු දෙනාම ගිහිල්ල අර කුඹුරේ තමයි තමන් හොරාගත්ත බඩු ටික බෙදැන්. බඩු ටික බෙදාගෙන සියලු දෙනාම තම තමන්ගේ ගම් දනව් බලා පිටත් වෙනවා. දැ කහවනුපොදියක් හංගගත්ත කෙනෙක් හිටියයනෙ ඔය බඩුටික බෙදන්ඩ ඉඳ ගත්ත නැගිට්ට වෙලාවල්ලල කොහොමරි අර ඔොඩොක්ේ තිබිච්ච කහවනුපොදිය වැටුුණා. එක ඔහුට ගානක් නැහැ හැබැයි ය ගණ්ඩත් බැරි වුණ. ක් උරුවත් දෙැක්කෙත් නෑ. ති භාගිතුන් වහන්සේ දැන් කුඹර හ වඩිනවා ගොවිය දැක්ක භාගිතුන් වහස වඩිනවා ගොවිය භාගිතුන් වහස ලඟට ගිල වදනා කළා වන්දනා කරලා ඔහු නැවත ගිහිල්ල කෙවිට අතර ගත්ත හාන වැඩි කරට. හැවේ ඔහු හානකාර්ය පටන්ගන්න කලින් ඔහුට ඇහෙන්ඩ අපේ භාගිතුන් වහන්සේ කහවනු පොදිය පෙන්නලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද සර්පයා දැක්කද කියලා හනෝ ආනන්ද හාමුදුර කියන දැක්ක ස්වාමීනි විස ගෝර සරපය කියල කියනවා මේ ගොබියයට ඇහුනන්නේ ගොවිය කල්පනා කලා ම මේ නිතර නිතර වැඩ කරන කුඹුර මේක සරපයකිින්වා කියන්නේෙ එක ඔහු ටම තමයි කවද හත් දවසක දෂ්ට කරන්නේ ගිතු සිවත් වෙලා ගියාවකු මං බලා ගන්නන් කියෙල හිතානඉන්නවා ඊටවසේ කෙවිටත් තරග නැවිල්ල දැම් පඳුරුවස්සේ හැම්මත් තැනම හොයෙනවා අර විස ගෝර සරපයකෝ කියලා තමන් බලාපොරොත්තින විදිහ සරපයෙක් නම් පඳුරුවස්ස ඉඳල හම්ඹුුණේෙන්නේ හැබැයි කහවනුපු දිය හබුණ හරි සතුටුයි කහවනුපු දියගෙන හිල්ල හැංගවා හංගල හානවා රාජපුරුෂයෝමෙන්න්න මේ හොරු ආපු හොරව්ව හොයාගෙන ඔවුගේ අඩි පාර දිගියම දැන් යනවා. කෙලිම් අඩිපාරතියනෙ කුඹරට. කුම්රට ගෙල බලහම එක තැනක නතර වෙලා තියනවා. එතන හොඳට තනකොල තැලිල පොඩි වෙලා තියෙනවා කීප දෙෙනෙක් මෙතන වාඩි වෙලා හිටිපු සලකුණු තියෙනවා. එනම් මෙතනද තමයි සියලු දෙනාම. ගයින් හොරාගත්ත බාණ්ඩ බෙදාගත්ත කියලා අනුමාන කරනවා ඉදි මෙ හොරුඒක පැතිවලට ගේපු අඩිපාරෝලුත් වෙලේ තියෙනවා එදි මේ අතරේ පිනතින අර ගොවියත් මෙතිෙන්ට ආවන්නේ සරපය බලන්න එතොට එක අඩිපාරක්තියෙනවා කෙලින්ම බාණ්ඩ බෙදාපු තැනඉඳල ගොව අහානකු මුරට අන්නේ ඒක ඔස්සේ මිනිස්සු තීරණය කලාා මේ ඉන්නේ එක හොරෙක් රෑට හොරකං කරනවා දවල්ට කුඹරු වැඩ කරනවා. දැ ගොබයා කහවනුපොදියත් අරගෙන කුඹුරට ගිහිල්ලකාවනුපදිය හංගන්ඩ ආයතැනකට ගියන්නේ. එතකට රාජපුරුෂයෝ කුඹරදක්වාඒ අඩි පාරදිගේ ගිහිල්ලා හැරිල්ල ගිහිල්ල තියෙන පාරදිගේ ගිහිල්ල බලහම මසුරන් දහසක කහනුපොදයක් තියෙනවා. දැන් එහෙනං මොහුත් එක හොරෙක් කියනකට ශක්ෂි සියල්ල ම හම් බෙලා නැද්ද බඩු බෙදාපු තැනන්දලා හාන තැනට යනකම් මොහුගේ අඩි පාර තියෙනවා. හානකු මුරේදල තැනකට ගිහිල්ලා මුදල් පසුම්බිය හංගලා තියෙනවා. මොහුට රජපුරුෂූ හොද්දටම පහර දුන්නා. පහර දීලා රජ්ජුරූගාවට රංගියයා. රජරුවන්ටත් කරුණු ප්‍රත්්‍යයක් ශයිී. සාක්ෂියොකම හම්බ වෙලයි තියෙන්නේ දංගෙඩියට ගෙන හිල්ල බෙල්ල කපළමරන්න කියනවා. එ අද දෙකත් පිටිපස්සට බැඳල වදක බෙර ගහගහ රතුරෙදී අන්දගෙන රතුමල් මාල කරේ දාල දැම් පෝරකට අරංයනවා. ඉන්නතින රජමාලගාවෙන් එළියට බැහැලත් තියෙන අඩියක් අඩියක් ගානේ. මේ ගොවිය අමොකද කියන්නේ ආනන්ද සරපය දුටුවාද දුටුවස්වාමයන්නේ විසගෝර සරපේ මෙන්න මේ කතාව පෝරකේට යනකම්ම කියවා එතකොට රාජපුරුෂිූ අහනවා මොකද්ද මේ කතාව තේරුම කියලා ගොවිය කියවා රජ්ජරූගාවට ආපහෝ අරංගියත් තේරුම කියන්නම් කියලා ආයතෙක් යන ර ජරුගාවට. රජුරු ඇහුව කතාව තවන් කුම්රට ආපුතැනය දල සියලුම සිද්ධි විස්තර කළා. කහවනුපොදිය ලැබුණ හැටිත් විස්තර කළා. ඉතිම් භාගිතුන් වහසත් කුඹරට වැඩිය බවත් කහවනුදැකලා භාගිතුන් වහසේ සරපයෙක් කියලා දේශනක් කරපු බව මේ ඔක්කොමත් මතක් කරනවා.ඉතින් මම හොරෙක් නොවෙයි කියන්නේ මට ඉදිරිපත් කරන්න තින එක්ම ශක්ෂියත් භාගිතුන් වහන්සේ මයි කියලා ඔහු දන්නවා. දැ මේ එතකොට මේ සියලු කතා කතා කරන්නේ භාගිතුන් වහසේ ශාස්තත්‍රයේ ශාස්තෘත්තයේ තියාගෙන. ශාක්ෂිය තනතුරේ තියාගෙන ඉති රජුරුවන්ට මේ කාරණාව කිය හම රජුරුව කියනවා රාජ පුරුෂිවරුණ මොහුට කරදර කරන එක වාහාමනාවත්තන්ට. මොහු පෝරකයට ගෙනියන්ටත් එපා මේ පුද්ගලයා මේ විශ්ව දධහතුවයේ පහළ වෙච්චය අති උත්තම මහාපුරුෂයන් වහන්සේ තමන්ගේ ශක්ෂීය බවට පත් කර ගන්නවා. එහමන මේ කාරණාවගෙන අපි ගොඩක් හිතන් ඩෝනේ. මංගේ විසඳ ගන්නන් කියලා එදා හැන්දෑවට මේ පුරුෂයත් අඳග හගන යන වාගිතු හසකවට. ගහල කරුණු කාරණාවක්කම දැනුවත් කරලා අහනව ස්වාමීනී මේ පුද්ගලයා දන්නවාද. ගතුන් වහස දේශ කරනවා අද දයකුම්ඹරක හිටියි මටත් ළඟට ඇවෙල්ල වැන්දි නොබට ඇහෙන්න්න මම ආනන්දහාමුදුරන්ගේෙන් ප්‍රශ්නිකුත් ඇහුව සර්පය අදැක්කද කියලා මේ අදී කාරණටි කොක්කු මතක් කරනවා එතු රජිරුවන්ටත් පත්වයක්ෂයි එහෙනම් මොහු භාගිතුන් වහස සාක්ෂය තනතුරේ ඉතියාගෙන ඉන්න බොරුවට නෙමෙයි ඇත්තට මයි කියලා නිසා ඔප්පුනනා ඔහු හොරෙක් නෙයි කියලා එතට හොරෙක් නෙමෙයි කියලා ඕුට පිහිටවෙලා ඔහුගේ ජීවිත දානය ඔහුට ලබල දුන්නේ කවුද බුදුරජාණන් වහන්සේ අන්න එදා මේ සියලු කාර්ියන්ගෙන් පස්සේ අපේ භාගිතුන් වහන්සේ අනුශසනාවක් කළා ඒ අනුශාසනාවට මාතෘ කාර ගත්ත ගාථ රථනය තමයි අපිත් මාතෘු කව බවට පත් කරගත් එගාත අරථනේ තමයි නතංකම්මං කතංසාදූ යංකත්වා අනුතප්පති යස්ස අස්සු මුහෝ රෝධන් විපාකන් පටිසේවති යමෙක් යම් කටයුත්තක් කරලා නතං කම්මං කතංසාදූ. තමන් ඒ කරන කටයුත්ත යහපත් කටයුත්තක් නූනොත් යංකත්වා අනුතප්පති ඔහුට සිද්ධ වෙනවා තමංකරපු කාර්ය ගැන පස්සේ දවස ආවර්ජිනය කරලා. කඳළු පිරුණු දෙහැසිං යුක්තවය ගැන හිතන්ට. යස්සා අස්සු මුහෝ රෝධන්ෙකිීවේක යස්සු කියනෙ කඳළු වලටෙනිෙ. යම් කලෙක කඳුළු සහිතව මේකමතක් කරඩ වෙඩ පුළුහන් විපාකන් පටිසේපති. අන්න ඒක තමයි කර්මයාගේ විපාකය. කර්ම විපාකය යම් දවසක මේ ජීවිතයම කඳුළුත් එක තමයි යාවර්ජනය කරන්නේ. එද මෙන මේ ගාතාරථනය භාගිතුනු හස දේශනා කළා මේ ගාථරතනය අවසානෙ. අහිංසක ගොවිය දහසක් නයින් ප්‍රති මණ්ඩිත අතිඋතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. එකන ගොවිට බොහෝම පින්ති බිලතිෙන සංසාරජීවිති. කෙනෙක් සෝවාන් තත්ත්වයට පත්වෙනවා කියන එක පිනතිනින් මොන තරන් වටිනවාද සක්විති රජකමට වඩා වටිනවා දෙවුලොව ගමනට වඩා වටිනවා පතවු්‍යයා ඒක රාජීන. සක්ගස්ස ගමනේනවා. සක්විති රාජ්‍යයට වඩා දෙව්ලවට යනවට වඩාවි සෝවාන් ආර්ය මාර්ගයේ ලබාගන්න එක වටිනවා. එදට සෝවාන් වහන්ස කියන්නේ කවුද. පිනතන මේ සංසාර සාගරී. බත් මත් කොයි තර කාලයක් සැරිසැරන්න ඇත්්ද ප්‍රමාණයක් කියන්න පුළහන්ද අපි සසර ඇවිද පවාර්ගන්න කෝහම ධනමතක්ග සංයුත්තයෙන් පැහැදිලි කළේ මේ ජීවිතයේ අපේ අම්මා ඇය පෙරජීවිතෙත් මට අම්මා වෙලා මුණ ගැහුණා හැබැයි මේ ජීවිතෙත් අම්ම ලබනාත්ම තම්ම වෙලා උපදිනුවද මට ආයි අම්ම වෙලා හම්බ වෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් කැවෑමින්. ඒටත් වැඩිමිසක් මේ කාලය අඩු අඩු නෑ. එකනෙ මේ එකම අම්මා සිය දහස් වර ලක්ස කෝටි වර මට අම්ම විදිහෙයට මුණගැහිලා තියෙනවා. අන්න එවන් සසරක මේ ජීවිතයේ අම්ම මැරුුණට පස්සේ අපි අඩන කඳුළු ගිතුන්හස දේශ කන සංසාරි පුරාම අම්ම මැරුණ හම අඩපු කඳුළු සාගර ජලයට වඩා වෙඩී. එදොට හැම අම්මා ගැනවනෙමෙයි කියන්නේ මේ ජීවිතේ අම්මා ගැන විතරයි මේ කියන්නේ. එදොට ඒකාරණ අප අයට පැහැදිලි වුුණාද. එකම අම්ම සසර අපට නොයෙක් වාරවල අම්ම වෙලා තියෙනවා. මේජීවිතත් අප යම්ම මැරුණහම අපි ඇඩුුව පෙරජීවිත වලත් ඒයම් මම අහිමිවෙලා මම ඇඩුවා එන මේජීවිතයේ අම්මගේ මරණයේ නිසා අඩාපු කඳුළුත් අනාධිමත් කාලයක් සංසාරයේ ඒ මවවෙනුවෙන් පෙරජීවිතවල මාරැස්කර අඩාපු කඳුළුත් ඒ පෙරජීවිතෝල කඳුළුත් මේජීවිතය කඳුළුත් සාගර ජලයට වඩා මහ කඳුඩු සාගරයක් නිර්මාණය කරලාවා පින්නතුරින් මේ ජීවිතයේ අම්ම මැරිලා අඩනකොට පොල්කට්ටක් පිරෙන්ඩ අඩන්ඩ පුළුවන් වුුණද ඒතන්ට බාණඩ කඳුලුවලින් පොල් කට්ටක් පිරුුණද කියල අඩපු බවඇත්ත දවස් දෙකසුනක් නවත් පොල්කට්ටක් පිරෙන්ඩ එක ජීවිතයක අඩන්ඩ බැරිවුනා නං සාගර ජලයට වඩා වැඩියෙන් අම්මා වෙනුවෙන් අඩාපු කඳළුම එකතුෙන්ඩ මොන තරන්නම් මේ සංසාරය උපදින්නේ ඇද. ඒපදිල සැපවින්ද නෑන? දැන් තේරෙනවාද සසර කොච්චරණන් දිගද කියලා. එද මේ කියන්නේ මනුෂ්‍යාත්ම භාාවල වෙච්ච අම්මලාගෙන. දර අපි තිරිසංආත් මොල ප්‍රේතලෝ කොළ නිරයලෝකවල මොන තරන්නම් ඉන්න ඇත්ද. ඒ සාධීර්ග සසරක බුදුරජාණන් වහන්සේලා මොුණගහෙෙන් නැතුව ඇද්ද අපිට. බුදුරජාණන් වහන්සේ කී දෙනෙක් නම් මුණ ගැහෙන් ඇත්ද. මොනගැහුණට බණැහැවේ නැතුව ඇද්ද අපි බනත් එැහුවා දනුදදුන් එ වුණට අපි ගව තිබුණ භාගිතුන් වහසේට යම් දෙයක් මොකත්දේකට කියන්නේ අකීකරුකම අපි කීකරු ශ්‍රාවකයෝ නෙම අපි අකීකරු ශ්‍රාවකයෝ අකීකරු ශිෂ්‍යයාට ගුරුවරයගෙන් ලොකු සහනයක් තියෙනවද ලොකු සැලකිල්ලක් තියෙනවද එනම් අකීකරු ශ්‍රාවකයට භාගිතුන් වහසගේ සරණ ලැබයිද? අකීකරු අය සරණ බිඳගන්නවා බොහමික්මන්ට එදරු මම ඊළඟට සඳහන් කරන්න හැදුවේ අපිත් අකීකරුයිනේ පෙරජීවිතෝල අපි මොනතරන්නම් බුදුරජාණන් වහන්සේලාට අකීකරුවන්න ඇත්ද කමක් නෑ ඒ පෙරණි මේ ජීවිතය කීකරුද. කිය අපි සමස්තයක් දෙනාග මේ ජීවිතය අපි කීකරුත් නෑ පෙර සංසාරෙත් කීකරු කීකරු නෑ අපි එපා කියපු දේවල් කොච්චර කරනවාද අම්ම ළමයින්ට බයි අකීකරු දරූ කියල ඒේ බයින්න අම්ම කියන දේ අහන් නැති අයටනේ. එතර භාගිතුන් වහස කියන දේ අහන් නැති අපි අකීකරුණෙමේද එනත් අනියම හිතල බලන්ඩ මේ ජීවිතයේ මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියල කියීපු දේවල් කීයක් කරලා තියෙනවාද කියලා. ඒගෙන් පේෙන් අකීකරු බවනමේද. ඉතින් භාගිතුන් වහන්සට අකීකරු වෙලා මේ සංසාරෙන් එතරයන්ට කෙනෙක් හිතන වනං ඒ කරන්න පුළුවන් වෙයිද එක එවෙෙන්නේ නෑ පින්නතුනිි. අන්නඒ නිසා මෙතෙක් සංසාරය ඇවිදගෙනවා නමුත් නැවත බුද්ධාන්තරේ මුණ ගැහුණා. මේ බුද්ධාන්තරයේදි බනාහලා සසර බය අවබෝධ කරලා සංසාරෙන් එතරවෙන්ඩ තාවත් කල්පනාවක් තියෙන බවක් අපේ රටේ මිනිස්සුගාව පේන්ඩ තියෙනවා ගොඩක් අඩි. කෙටියෙන්ම කීවත් යම් කෙනෙක් පංචසීල ප්‍රතිපදාවට කීකරුණ ැත්තං ඔහු බාගිතුන් වහසිට කීකරුෂාවකි. ති බුදුරජාණන් වහන්සේට වර්තමානයේ අපි අකීකරු වෙලා තියෙන තරම ගැන කතා කරන්න ගියොත් පනතුන මේ දේශනාව දේශනාවට අපිට දයනෙසීමිත කාලයයි ඒ කාලය තුළ මේවා කතා කල්ල ඉවර කරන්න බැරුවයනවා බෞද්ධ කියලකෙන අපේ අයට සංවේග ඉපදෙන්ද පෞ්ග දේශනා කී පේකත්ම මතක් කළා අපිට කියන්නේෙ බෞද්ධ කියලන්නේ බදුරජාණන් වහසක ශ්‍රාවකයෝන අපි භික් භික්‍ෂණී උපාසක උපාසිකා මේ ජීවිත කාය අපි කොච්චර දේවල් ඉිගන ගත්තද කොච්චර ඉගෙන ගණඩ නිදිමරුවෝද අපි මොන තරම් දේවල් කටපාඩන් කළාද බසර ගාන ලෞකික අධ්‍යාපනය වෙනුවෙන් එච්චර කැපවන මිනිස්සුන්ටේ ඉතිපිසෝගාත අවි තේරුම පාඩන්ද කෙලහුවොත් කීදනෙක් උත්තර දෙයිද. රෑ දවල් දෙකම නිදි වර්ජතෝ පාඩන් කරනව අවිභාගයක් ලියෙන්ට තෙවනට ඉතිපිසෝගාත අවි තේරුම යයට පාඩ පාඩන්නේ සමහරලට ඇදැ ඒ ඔක්කොම කරලා රස්සාාව අරගෙන ආවාහ විවාහවෙලා දන් දරුවොත් ඉන්නවා. අච්චර රැකියාවක් උපාදයක් ගන්න තැරට වෙහෙසිලා පාඩන්කරපු කෙනා තමන්ගෙම ළමේ ඇහුවොත් අම්ම විද්‍යාචරණ සම්පන්න කියන්නේ ඇයි කියලා දෙන්න උත්තර නැතුව යනවා දැන් තේරෙන් නොද අපි දු් පත් බව අන්‍යාගමික කෙනෙක් අපින් ඇවිල් ඇහුත් ඕගොල්ලන්ගේ ත්‍රපිටකේට පොත්කීයක් තියෙනවද කියලා. බෞද්ධෝ කීදනෙක් කඋත්තර දේද. ඉපදිලා මැරල යනවා ත්‍රිපිටකට තියෙන පොත් ගානවත් දන්නේ. ඉති අපිට බෞද්ධ කියල කියට වටීද ඔහුද නැද්ද කියලා තමන් තමයි තීරණය කරන්න ඕන්න. කේකරුද කීකරුද කිය එක? තමයි තීරණය කරඩුවයි එන එදා මෙදාාතුර මේ සංසාරය තාමත් කඳුළු බිබී යන්නේ භාගිතුන් වවාසට අකීකරවිවෙච්ච නිසා යම් කෙනෙක් අතිවතුම් සෝවා නාර්ය මාර්ගඵලය ලබනවත් එක්තම ඔහු විසින් අතීතයේ රැස්කරගත්ත සියලු මකුසල කරමයන් හු විසින් නැතිකරල විනාස කරලදාානවා. මොවද අතී තකුසල කරම කියලක කියන්නේ ඇයි අපි පෙරජීවිතය කරපු පව් පෙරජීතවල පව් කරන්න නැතු ඇද්ද ඕන තරන් කරලා තියෙනවා නමුත් විඳල ඉවර කරලා දින්නේ ඒකරපු පව් ඔක්කොම විඳල ඉවරද නෑන පන්නතුන ඒකරපු පව් ඔක්කොම විඳල නෑ වින්දට වඩා ප්‍රමාණයක් තව විඳවන්ඩ තියනවා එතක ඒ අකුසල කර්ම මේ වෙනකොටත් මව නිරයට ගෙනියන්ට සූදානං වෙල යෙය. මේ ජීවිතය කරපුවාද පෙරජීවිතුල කරපුවා. නිරයට ගෙනියන්ඩ සූදානං වෙලා විතරක් නෙමෙයි. ඒ ඒ ලෝකවල විින්ද යුතු දුකත් තීන්දු කරලා ඉවරයි. එතකට පව ජීවිතයකින්. අපි මහත් දුක් ගොඩකට තීන්දු වෙලයි තියෙන්නේ. එදර අපිනිකන් කවුරුුවගේ කියල හිතෙනවද මට හිතෙන්නේ වරෙන්තු වෙච්ච වැරදිකාරයෝගේ කියලා. දඩුවන් නියම කරලායි තියෙන්නේ හැබැයි දන්ුවම මොකක්ද කියල අපි දන්නේ දන්න නෑ දෙන එකක් පිළිගණ්ඩ වෙනවා. සමාරලාට හම්බ වෙන්ඩ පුළුවහන් වැසිගිලි වලක පනුුවෙක් වෙඩ. ඒකනම් මට බැෑ කියටද ඒන වැස්සෙක් වඩ හම් වෙඩ බැරිද මදුරුවෙක් වඩ බැරිද අතපය හතරම නැති සර්පයෙක් වඩ බැරිද මාලුවෙක් වඩ බැරිද නමුඒ ජීවිතවල තියෙන දුක ගැන හිතල තියෙනවද සරපයෝ දැක්කට සර්පයක දුක ගැනකව දවත් හිතන්නේ සර්පය දැක්ක ගමන් මොනෝද මතක් වෙන්නේ සරපයාගේ දුකනෙමේ මතක් වෙන්නේ ඔහුට ගහන්් දණඩක් ොහෙද තියෙනෙ කර තව මතක් වෙන්නේ අත් දෙක තියෙන නිසා කෑම කණ්ඩ ඔබට තියෙන පහසුව කොච්චරද දෙකන් හිතල බලන්න මේ ඇගිලි ටික අයිං කරල වල්ලු කරෙන් නත්තං දනහිසින් අද දෙෙකම ඔබේ අයින් කළොත් මොන තරන් අසරණද කියලා බොතුර වීදුරුවක් ගන්න කොහොද. කෑම ික් අනු බහ කරන්නේ කොහොමද නිකන් හිතල බලන් අසරණකම කොච්චරද කියලා එතකට ඒ අසරණකමට වඩා සිය දහස් ගුණකෙන් අසරණ නැද්ද සරපය අපට නං කවුරුහරි කෑලි කපලදී සමහර ආහාරයක් කෑලි කපල දෙයි කෙනෙක් ඇවිල්ලා සර්පයන්ට ගොදුනු කපල දෙන කෙනෙකින්වාද ගොදුරක් කල්ල ගත්තහම සමහරලාට සරපයයාගේ මකයට වඩා ලොකුයි සහර සරපයූ ඕක භාගයක් ගිලිනවා ආය ලියත දානවා ආයි භාගයක් ගිලිනවා සමහරලාට එක ගොදුර ගිලල ඉවර කරගන්නඩ දවස් දෙක තුනයනවා ආය තිටස ලොකු වැඩින ආය වමාරනවා දැන් අතපයිතිබුණ නං මේ ගොදුර කෑලි කෑලිියෝල්ට ඉරාගන කඩාගෙන අශ්‍ය ප්‍රමාණයනිමේද ගන්නේ දැන් තේරෙනවද කට ඇරගෙන දවස් ගානක් ඉන්නකොට මොනතරම් ගරිිදෙනවා ඇද්ද කියලා නමුත් කරුම එක මහත මොනව කරන්නෙද ඉතින් ඒ වගේ පින්නතුනි මේ සංසාරය අපි කොච්චරණන් දුක් විඳිනවා දෙකේ කාත්මල පිදිලා එනිසා මේ වෙනකොට සරපුයෝ වඩ කී කාලෙකට ීන්දවෙලා ඇද ආවල් අහවල් නිරේට කොච්චර තීන්දු වෙලා ඇද අපි එකක්වත් දන්නවාද. එකක්වත් දන්නේ මේ ජීවිතෙත් අලුත් කර්මෝන තර කරන. එමන සෝවාන් වහන්සේ අතීත කරු මොක්කොමහෝසි කරනවා. සතරාපායට යන්ඩ තියෙන කර්ම අහෝසි කරනවා මේ ජීවිතෙන් අය කවදාවත්ම නිරේට යන වැඩක් කරන්නේ? නිරේට යන්න කුම රැස් කරන්නෑ සෝවාන් වහන්සේ. ඒ අතිවතුම් සෝවා නාර්ය මාර්ගඵලේ මොනතරන්නම් ශ්‍රේෂ්ඨද සෝවාන් වනාට පස්ස කෙනෙක් බණ භාවනා කටීතු සඳහා අල්ප මාත්‍රයක්වත් යෙදෙන්නේ නැතුව අපිගෙමුකු සාමාන්‍ය විදිහරයට කම්මැලික මෙින්ම ආත්ම හතම ගෙවල දැම්මොත් ආත් මහතකට වඩ උපදින්නේනනි සෝවාන් වහන්සේ. කො සඳහන් කළේ නැතේ බවන් අට්ට මං ආදී ඇන්ති. යම් හේකින් අටවිනි භවයක් නං ඇත්තේම ඇත්තේම නෑ. ද මේ ජීවිතෙන් සෝවාන් වෙලා ඊළඟ බව හයම එක්ට දිගට නිදාගෙන හිටියත්. හත්තෙන යාත්ම භාවේ පිරිනිවම් පානේර රහත් වෙලා පිරිනිුවම් පානක තමයි වෙන්. අන්තිමාත්ම භාවී මරණයට කලින් රහත් වෙනවාමයි. ඒ තරන් ලාභයක් සෝවා නාර්ය මාර්ගඵලය කියල කියෙන්. කෙනෙක් ඒ ලාබය ලබන්ඩ සසර පින් කරලා තියෙනව නං ඔහුට ඒ ලාබේ ලබල දෙන්න භාගිතුන් වහසි කවදාවත් දෙපාරක් හිතන්නේ හිතන්නේ නෑ. මේ දීර්ග පරාසයක් කරුණු කතා කරන්න තිෙන ගාථ රත්තනයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ ලෝකී ජීවත් එෙනකොට හැම මොහොතකම යහපත් යැයි සම්මත කුසල කර්ම කරන්න කියලා. අයහපත් දේවල් කරන්න එපා කියලකිවේ කවද හරි දවසක අයහපත් දේ මගේ නෙතගට කඳුලක් ගේනවාමයි. කෙටියෙන්ම කතා කළුත් පන්සිල්. ගොඩක් දේවල් කතා කරහැකි ප්‍රාථමිකම තැනින් කතාකළොත් පන්සිල් යම් කෙනෙක් අද. එතරම් සැලකෙලිමත් බවක් නැතු මේ සෙල් පදවල්ලංගනය කරනවාද. අපිළඟ සැලකිල්ල ඇතත් නැතත් මේ ජීවිතන් පස්සේ අපිට හොඳටම සැලකිලි හම්බවනවා. එක් කොහෙද ද හම්බ වෙන්නේ සතරාපාහිද. ඒ මේ කරගත්ත කර්මවලට අනිවාරයන්ගේ පාකතියනවා. අවුරදු කෝටි ප්‍රකෝටි ගනන් පිච්චෙන්න්න තියෙන පින්න ති එක දිගට පිච්චෙන්වා. මැර නෑනෙ පිචක්චුනාට පිච්චන වේදනාව දැන නවා මැරෙන්න්නේ නෑ එක තමක් කරමී හැට එක දිගට කැපෙන්ඩ තියනවා කෑලි කෑලි වලට කපනවා කපන්ඩ කපන්්ඩ උපදිනවා ඉ නිමක් නෑ අවුරුදු කෝටි ගානක් ඉතාම සවුම් කැබලිවලට කපනවා නිරේවල් වලට තියෙන සමහර දුක්්ගැන මං මේ කියෙන්. තිඒ නිසා නිරාදුක තෙරිසං ලෝකෙ දුක ප්‍රේත ලෝකෙ දුක, අසුර ලෝකෙ දුක නිමාවක් නෑ. ආං එවන් පහත් ලෝකවල උපදින්ට හේතු වෙන්නේ අකුසලකර්ම. එන පන්සිල් ලොල්ලංගනය කරනව කියල කියන්නේ අකුසල කර්ම පහක් නෙමේද? අපිුද කීකරු නෑ කියන්නවේ කොහොඳ සාධකයක් නේද එ අකීකරුකම නිසා දුක් පිඳෙන්නේ කවුද භාගිතුන් වහන්සේද දුක් පිදිනෙත් අපිම තමයි ආගෙහෙම නම් පින්නතුනී අපිගේෙ ප්‍රාණගහතයක් කළා හොරකමක් කළා අද සතුටුයි අපිගේ මුක්කුම්මුරකාපුූ අලිය මැරුව මගේ ෙදර වෙනත් දේකට හානිකරපු මී යොටික නැත්තන් ගේ අදුරෙ තින වීටික කාපු මී යොටික මැරුවා. ඇගේ වහපු මදුරුව මැරවා. දැන් සතුටුයි අලිය මරපින්ද ආ යලියෝ එන්නේ. මීය මරපින්ද ආය මීයෝ එන්නේ මේ ආදි වශයේ සතුටුයි. මෙ සතුට හැම දාම තියෙනවතය. පිෙනතින මිනී මරලත් සතුටු වඩ පුළුවන්. හැබැයිඒ සතුට හැම දාමනය. සතුට බොහොම ඉක්මට මිය යනවා සතුට මියගියාට පස්සේ මං කරපුයි වැඩේ ගැන මට අඩන්්ඩ විතරයි තිය යස් අස්සු මොකෝ රෝධන් සඳංක ේකයි මේ ජීවිතයට එකතු කරන්න ඩෝනෙ හැම වෙලාම නොමියන සතුටක් මරණ මංචකයේදී පවාසෙහිපත් කරලා මාව අවධි කරන සතුටක් සංසාර සුවපත් කරවන සතුටක්. එවන් සතුටු දැනෙන වැඩ තමයි පෘතජ්්‍යය අපි කරඩුවනි. ඒගන මතක් කරන ඕනෑම මොහොතක අන්‍යන් සමග ප්‍රීතියෙන් කතා කර්ඩ පුළුවන්. අන්‍යන් සමඟ බෙදා හදාගණ්ඩ පුළුවන්. පින්කමක් තමයි කරණඩුවනි. පින්කමක් ගැන කියන්න ලැද්ජනෑ හැබ පෞකමක් ගැන කියන්න අපිට ලැජ්ජාවත් තියෙනවා. අ නිසා කවද හරි දවස කඳුළු පිරුණු මුහුණින් සිහපත් කරන්න සිද්ධ වෙන දේවල් කරන්න එපා කියන එක තමයි භාගිතන් වහසේගේ අවවාදය. අන්නේ නිසා හැම වෙලා එම වැඩැක් කරනකොටේ. මේක මගේ දුක සඳහාද හේතු වෙන්නේ. සැපසඳහාද හේතු වෙන්නේ කෙළ කල්පන කරන්නුවේ. ගාතා රථතනයක් භාගිතුන් අහස දේශනා කරනවා. සමහර කෙනෙකුගේ කටේ තියෙනවලු කෙටේරියක් පිනදන කෙටේරියෙන් මොකද කරන්නේ. කෙටේරියෙන් කරන්නේ වෙන කෙනෙකුට හානිකරන එකනෙ. එමන ඇද කෙටේරිය කියන්න තිවුණු ආවිධයක්. ඒගෙන් කරන්නේ අනුන්ට හානිකරණ එක. හැබැයි අපේ කටේ තියන කෙටේරියෙන්. හරදීගන්න තමන් විසින් තමන්ටමයි. මොකද මේ කටේ තියෙන කෙටේරිය කෙල කියන්නේ බාලූ දුබ්බා සිතන් බනන් බාලයාගේ දුර්භාෂිත වචනය මොනත් දුර්ාෂිත වචන කියන්නේ ඇයි පිනතින වචනයෙන් කරන අකුසල් හතරක් තියෙනෝන බොරු කියනවා කේලන්ගේනෝ පරුස වචන කියනවා හිස්වචන කියනවා. මේ පව් හතරම කරන්නේ කටින්නේ. එනං බාලයා පෙරපිනෙන් හම්බවෙච්ච මුවපාවිච්චි කරලා බොහෝකාලයක් සංසාර දුක්කින් දෙන්න හේතුවෙන කරුම රැස් කරනවා. පෙරපින තමයි කරුම රැස් කරන්න හේතුව වෙලා තියන්නේ. පෙරපිනට මකය ලැබුණ කතා කරන ශක්තිය ලැබුණ දැන් අපි කතා කරන්නේ හොඳ දේවල්ලෝට වඩා නරක දේවය. පෙරපින් ගොඩක් විය දැන් කරලා මේ මකේ ආර ගත්තේ අපායි දොරාරන්ඩද නෑපින්නදන මේ මුව අපාය දොරවහන යතුර බෞද්ට පත්තෙන්ඩනෑ. අන්න එදාට තමයි සතුටු වඩ පුළුවන්. ඇැබැ හුඟක් දෙනාගමුව දොරාරින යතුර බෞද්ට පත් වෙලා තියෙ නිරා දොරාරින අතුර බවද්. වගේ අතපයි ලැබුණි. ජීවිතය දුන් නම්මට තාතර ගහන්ඩ නනිමේනි. වැඩිහිටියට ගුරුවරයට ගහන්ඩ නනිමේන්නේ. තමන්ට වඩා පහත් අයට පහරදීලා ඔවුන් කරදරවලට භාජනය කරඩත් නෙමේනි අපිට අතපයි හම්බුණේ විජුවම අනුන්ට කරදර කරන්න න්නෙමේ. පෙර පිනටල් හම්බෙලා තියෙනවා මේ අත් දෙක කාටුවත් කරදර කරන්නන මේ තවප පින් කර ගණ්ඩ යද්ක තියෙන්නේ. අත පාවිච්චි කරල ම මොනවද කරන්නේ කියලා තමන් හිතන්න්න ඕනේ. කුසල කරම හැම මොහොතකම සතුට ගැෙනල්ල දෙනවා. සුල කුසලයක් මහපුදුම විදිහයට බලවත් අකුසලේට වඩා කුසලේ බලවත්න සමහරාය මල්වට්ටියක් පූජ කරලත් දෙව්ලෝග හිල්තියෙන. මනුස්සලෝක මල්වට්ටියක් පූජා කරනවා කියලා කියනන්නේ මනුසලෝක කරන්න දෙදින ොකුම පින්කමද. මල්වට්ටියෙක් පූජ කරනවා කියන එක මේ ලෝකය කරන්න තින ලොකුම පින්කමද. ඊට වඩා පින්කන් ඕන තරන් තියෙනවා. නමුත් සමහරය මල් පූජා කරලක් දෙව්ලොව ගිහිල්ලා තියෙනවා. එ ඇති මේ කාලේ මල්වට්ටියක් පූජාරලාිටත් දෙව්ලොව යන් පාරහදාගන්න බැරිද. පාර හදාගණඩ නම් පුළුවන් හැබැයි. දිවියලෝක යන විදිහට මලක් පූජා කරන්නේ කොහොමද කියල ඉස්සරල ඉගෙන ගණ්ඩුවනවා. ගස්වොල මල් තිබුණ පලියට අතින් නරල පූජ කරන්න පුළුහංගුුණ පලියයට. ඒපින්කම අපි දිිය ෝක ගැනනවා කියල කියට බෑපින්නතුින්. දෙව්ලොව යන්න පුළුවහන් වෙන විදිහට මල් පූජ කරන්නුවන. ඔය රනාව කතා කරන්න මල් පූජා කරන්නන්නේ කොහොමද කියලා සෑහැඩිගෙන ගඩ න්නවා. මල්තිබ පලියට පූජා කරලා මහත් පලකු සල්ලබන්්ඩ ලබන්ඩ බෑ ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙනවා මං එහෙම කිව්වේ ඇයි කියලා මේ කාරණාව විතරක් කියලා දේශනාව වර කරනවා. අපි ඕන තරම් මල් පූජ කරනවා ඕන තරම් මල් නෙලනවා. ල්වල කොච්චර දවිලි යෙනව කෙල හිතල තියෙනවාද කවුරු ගාවටද මේ මල් අරංය මේ විශ්වධාතුයේ මනුෂ්‍යත්යේ ආග්‍ර පලය සම්මා සම්බුද්ධ කියල කිය කෝටි ලක්ෂයක් සක්වොලක මහරජ්ජිරු ආං එවන් වූ භාගිතුන් වහසේ ලඟට නං මේ මල්වට්යේ ගෙනන්නේ එක ගෙනන්නේෙ කොහොමද කියලත් තමම තීරණය කරන්නඕනෑ. මකකේ මල්වල දූ විරි තියනවා ගොඩක්. නිකන් හිතන්ටක ගෙදර තියෙන වාහනයේ දවස් හතරක් පහක්කේ ලියට අරන්නෑ හොද්දටම දදු විිවෙදිලා. දැන් කෙනෙක් වතුර ටිකක් අතින් අරන්ගෙහෙල්ලා වාහනය පුරාම ඉහිනවා. දැන්කොහොමත් දූවිල්වදින වාහනය ස්වභාව. ලස්සනද වතුර ීසර පස්සේ. අර මළුත් දූවිලි පිරිල පිරිල්ල පිරිල තියෙන්නේෙ. පාරොවල්ල ඉනෙ වාහන යනකොට වැදුන දූවිලි. මදුල් අතු ගානකොට මිදුලි තිබන දූවිලි. අපිත් මල් ටික කඩල්ල ලස්සන වට්ටියක හදල වතුරටියක් අතින් අරග නෝකට ඉහිනෝ. වාහනයට වෙච්ච වැඩේීම මල්වලට වෙන වැඩේ දෙකම කක්නේ ේද. ම දෙේයි තියන්නේෙ මල්වුලට වෙච්ච දේපයෙන් නැති මල්වල තියෙන් දූවිරී අච්චර පෙන්නේ නැතික නමුත් කාරණාවයකයි එදොට ඒක එහෙම ගැෙනහිල්ලා රටේ රජෙක් ගාවට දුන්නක් බාරගන්න ඇතිවී අරවාගේ දූවිලි පෙනි පෙනණි ගෙනහිල්ල දුන්න එද අපි කවුරු ගවටද ගෙනියන්නේ කෙල හිතන්න වනඒක මල් නෙලන්න තැනේ දලම් බලන්ඩුවන හෝදලා ද මල් වෙලන්න ගැත් පිනන හුඟක්කාය හිතාගෙනන්නේ ලකු පින්කමක් කලා කියලා. පින්කං අතර සිද්ධ වෙන පවුකං ගැන කවුරුත් හිතන්නේ න එති ඒනිසා සතුටුවෙන්න පුළ හන් කර්මයක් තමයි කරන්නුව. අපිගේම අපි මල්ම පූජ කරලා කියලා තව කෙනෙක් මල් පූජා කරන පූරුවදක්කහම් මට දුක හිතෙන ම පූජ කරපු හැටිගැන්නේ එතකට දම්මගේ මල් පූජාවගෙන ට සතුටුද. දම් පූජාවිදිී වෙන්නේ තේක මතක්මා. හැම පූජාවකදිම වෙන්න එහම තමයි මමත් සැලකිල්ල යොමුකරපු නැති පැත්තක් ගැන තව කෙනෙක් සැලකිල්ල යොමු කරලා ඒ වැඩේ මනාව කරනවා දැක් අහම මම කරපු වැඩේ ගැන මට දුකක් ඉතිරුවෙනවා. අන්න ඒක නිසයි කවදාවත් නැතකට කඳුලු නොයෙන වැඩම කරන්න කෙල කියන්නේ. එහෙම වැඩ කරන්න ගොඩක් ඉගෙන ගැන්ඩවට. එකැන ධර්මානුකූලෝ. ම ැම පැත්තම හිතන් මේ භාගිතු නොහජ දේශනා කරන ගාතාවත් එක්ක. මයිකයිකේ දීර්ග පරාසයක් සාකච්ඡා කරන්න පුළුවන් ගාතා අරතනයක්. ජීවිතයේ හැමදේම හරීට හිතල කරන්න. එහම කර සතුවැඩ පුළුවහන් කෙනෙක් බෝට පත්වේට. ඒ සතුට මරණමංචිකේටත් තරන් යන්න පුළහන් වෙන්ඩුවෝන. එවන් යහපත් ක්‍රියාවන් වල යෙදිලා මෙලොවන් සමුගන්න දවසතන. හිනා වෙලා යන්න්න පුළුහ වුණුත් අන්න එදාට මගි ජීවිතය මන් දිනලතිීනව සෑහෙන්ට. එවන් ජීවිතයක් පෝෂණය කරන්ඩ තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරියයේ භාග්‍යිය වාසනාව උදාවේවා කියලා අආශිරවාද කරනවා. පින්නතුන අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරුම් ලබන්නේ විදේශගතුව වෙසෙන ශ්‍රීජයම්පතිරත්නායක මහත්මා, පුෂ්පාරත්නායක මහත්මිය, හසිත අනූපමරත්නායක මහත්මා, කවිදු අනූපමරත්නායක සහ, සියඹලාපේ දක්කුණ පදිංචි, කල්්‍යානී කුමාර පේලී මහත්මිය විසින්. උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත්වන කේබීරත්නායක පියානන් යාානවති සුබසිංහමෑණියන්, ආර්යදාස රත්නායක පියාන්නන්, ලීසා රත්නායක මෑනියන්, පියදාස සුභසිංහ මාමා මැඩීන් රණසිංහ නැන්දා ජීජී වීරසූරිය මස්සිනා, සීජී සේනානායක මස්සිනා, කල්්‍යයානි කුමාර පේලි මහත්මියගී පියාණන් හෙන්ද්‍රික් කුමාර පේලිපියාණන් කරණාවති රණ සිංහමෑණියන් අපවත් වී වදාළ සියම්ඹලාපේ අනන්ද මාහිමිපාණන් වහන්සේ එට අමතරව කොළඹ මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේව වැඩසිට අපවත් වූ මාපලානයේ දම්මාලෝක මාහිමිපාණන් වහන්සේ ම සෝදරෙක් ැටීට උන්වහන්සේටත් අගෝස්තු මස දෙවන දින උපන්දිනය සමරණ සැමරූ සිහස්සර ගැමුණු වීරසූරියඒවගේම සුජීවත්ත සිටින සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ පුුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වීවා කෙල පුුණ්ඥාණු මෝදනක් කරනවා. සිහස්සර ගැමුණු වීරසූරිය පුතනුවන්ට තුනරුවන්ගේ අනන්තාශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර මෙලොව පරලොව සුබසිද්ධිය සඳහාම මේ සියලු පුන්නේ ධර්මයන් පුතනුවන්ටත් හේතුවේවා. දායකත්වය දැරු සැද හැති පින්නතුන් සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. හැම කෙනෙකුටම ප්‍රාර්ථනාකටනු බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක අමා මහනිවනින් සැනසෙන්ඩ මෙවතුම් වූ සද්ධර්මදානා නිසන්සේ, ආශිරවාදයක් පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථන කරමු. ආකා සට්ඨහාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිෙත් වාචිරං රක්කංතුළෝ කසාාසනන්. දේවූ වස්සතුකාලි නෑ සස්්‍යිය සම්පත්ති හේතුච පිතෝ භවතුළො කෝචරාජාභවතු දම්මිකු